පසුගිය දවස්වල වුණ අමිහිරි සිදුවීම් ගැන මුල්වරට චාමර ප්‍රියදර්ශන සියල්ලම කියයි. නව පරපුරේ ඉන්න දක්ෂතම රංගන ශිල්පියෙක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. ඔහු වෙන කවුරුත් නොවේ. ඔබ මම අපි හැමෝම හොඳින් හඳුනන ආදරය කරන චාමර ප්‍රියදර්ශනයි. චාමර කියන්නේ Taman පමණක් රංගනයෙන් ගොඩ යන්න හිතාගෙන කටයුතු කළ කෙනෙක් නොවේ. අලුතින් බිහිවෙන පරම්පරාවටත් රංගනය බෙදා දෙන්න කටයුතු කළ උදාරතර තරුණයෙක්. ජීවිතේ කිසිම දවසක නොසිතූ විදිහට මුහුණ දෙන්න සිදුවෙන සිදුවීමක් පසුගිය කාලේ චාමරට අත්විඳින්න සිදුවුණා. ඔහුගේ තිබූ වාසනා මහිමිය නිසා ඒ සියල්ලම පරාජය කරන්න ඒ දක්ෂ රංගන ශිල්පියාට හැකියාව ලැබුණා. අපි අද කතා කරන්නේ අන්නේ දේවල් සහ ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වෙන ඉන්න දේවල් ගැනයි. ගොඩක් දවසකින් ඔබව දකින්නේ මොකද මේ දිනවල කරන්නේ චාමර? මං තවමත් විවේක සුවයෙන් කාලය ගත කරනවා. ඒ සිදුවීමෙන් පස්සේ මන් දිගටම ප්‍රතිකාර ලබා ගනිමින් තමයි හිටියේ. වෛද්‍යවරුන් කියන්නේ තව ටික කාලයක් මෙහෙම ඉන්න කියලායි. මම නිවසට වෙලා තවම සිටියත් මට මීට පෙර රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය කිහිපයක් ඉදිරියේදී විකාශනය වෙන්න තියෙනවා. එයින් කිහිපයක් පසුගිය දවස්වල විකාශනය වුණා. මෙහෙම ඉඳලා තව මාස දෙක තුනකින් වගේ ආයෙත් නිර්මාණවලට එන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ගෙදරට වෙලා මෙහෙම කාලය ගත කරමින් ඉන්නකොට චාමර ඔයාට මොනවද හිතෙන්නේ? අපේ ජීවිතවල අපි නොහිතන විදිහට බාධක පැමිණෙනවා. මේ සිදුවීමත් ඒ වගේ සිදුවීමක්. කොහොම වුණත් ඒට මුහුණ දෙන්න මට ශක්තිය ලැබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ දෙමාපියන්, සහෝදර සහෝදරියෝ, වෛද්‍යවරු, හෙදකාරය මණ්ඩලය, කලා ශේෂ්ත්‍රයේ මගේ නිර්මාණය අගය කරන අයව, ඒ හැම කෙනෙක්ගේම ආදරේ මට නොඅඩුව ලැබුණා. මට තව එක සැත්කමක් කරන්න තියෙනවා. ඒ සැත්කමෙන් පස්සේ මගේ ඉදිරි වැඩ කටයුතු මට ඉදිරියේදී ආරම්භ කිරීමටත් ඒ දේවල් කරගෙන යන්නත් අවස්ථාව ලැබෙනවා. මේ සිදුවීමත් එක්ක ඔයාගේ පවුලේ අය ඔයා වෙනුවෙන් ලොකු කැපකිරීම් කරා නේද? ඔව්, අනිවාර්යෙන්ම. මගේ යාළුවෝ මම එක්ක හිටියා. හරියටම ගණනින් කිව්වොත් මගේ මිතුරන් 1340 දෙනෙක් මගේ දුක සැප බලන්න ආවා. සමහර වෙලාවට හිතෙන පුළුවන් කෙනෙකුට දැන් මොනවද බලන්න කියලා. නමුත් එහෙම හිතුවේ නැහැ මගේ යාළුවෝ. එහෙම කරේ නෑ මට. මට ඒ තත්ත්වේ උදා වුණ මොහොතේ ඉඳලා මට ඒ අය උදව් කළා. මම එක්ක හිටියා. විශේෂයෙන් කියන්න ඕන කොළඹ ජාතික රෝහල හලේ වෛද්‍ය සමන් වඩම්බි මහතා මං ගැන හොඳට හැම වෙලේම සොයලා බැලුවා. මං වෙනුවෙන් යාළුවෝ බෝධි පූජා තිබ්බා. ඒ හැම දෙයකටම මං ස්තුතිවන්ත වෙනවා. හැම කෙනෙක්ටම ගොඩක් ආදරේ කියලාත් කියනවා. ඔබ වෘතියෙන් ගත්තොත් රංගන ශිල්පියෙක්. කොහොමද මේ සිදුවීමත් එක්ක ඔයා මේ සියල්ල කළමනාකරණය කරගන්නේ? මගේ පවුල සියලු දෙනා හැම වෙලාවකම මා එක්ක ඉන්නවා. අනතුරක් වුණා කියලා කාටවත් කරදර කරන්නම් ගියේ නැහැ. මම නළුවෙක් වෙන්න හිතාගෙන නුවර ඉඳලා කොළඹ ආපු කෙනෙක්. නළුවෙක් වෙන්න කලින් නම් ඒ දේවල් ඉගෙන ගන්න ඕන. මම මේ වෙනුවෙන් පුදුමාකාර කට්ටක් කෑවා. මෙච්චර දවස් මම ගොඩනගාගත්තු දේවල් තියෙනවා නම් ඒ හැම දෙයක්ම මට ලැබුණේ මගේ කැපවීම සහ මහන්සිය නිසා. ඔයා කැමැත්තෙන් කරපු වැඩවලින් නොහිතපු විදිහට ටිකින් ටික ඈත් වෙනවා වගේ දැනෙනකොට මොකද හිතුනේ? ඒ හැම දෙයක්ම සුභවාදීව දකිනවා මම. ඉදිරියේදී මම නැවතත් ඒ සුපුරුදු වැඩ ඒ පිළිවෙලටම කරන්න බලාගෙන ඉන්නවා. මගේ ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා මහත්මයා එතුමා එක්ක දිගටම වැඩ කරා. නැවතත් එතුමා එක්කම වැඩ කරන බලාපොරොත්තුෙන් ඉන්නවා. මම වැඩ කරපු ටෙලි නාට්‍ය තුනකම මට වැඩ අවසන් කරගන්න බැරි වුණා. නමුත් ඒ නාට්‍ය තවමත් විකාශනය නොවන නිසා ඉදිරියේදී ඒ වැඩ කටයුතු වලට සහභාගී වෙනවා. අත්‍යවශ්‍යම මොහොතක හෝ මට ආරාධනා කළොත් වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මම වැඩ කරන්න සූදානම්. මේ විවේක කාලයේ එක්ක නිර්මාණ නරඹන්න ඔබට බොහෝ ඉඩකඩ අවකාශය ලැබෙන්නේ නැති. ඇත්තටම ඔව්, රූපවාහිනිය YouTube ඔස්සේ බොහොමයක් නිර්මාණ මම බලනවා. ඉස්සර ඉඳලා මගේ පුරුද්දක් තිබුණා හොඳ නිර්මාණයක් ඉඩකඩ ලැබුණු හැම වෙලාවකම නරඹන්න. ඒක ඇත්තටම රංගන ශිල්පියෙකුට වගේම ශිල්පිනියෙකුට අත්‍යවශ්‍ය දෙයක්. ඒ හැම දෙයක් එක්කම මං අදත් හෙටත් ඉන්නවා.